I born Sujit. I born Priyanka. I born Abhishek. කොහොමද සුජිත්? හොඳයි මං හිතන්නේ අපි සෑහෙන කාලයකට පස්සේ සති 3ක් සති 2ක් 3ක් විතර කාලයකට පස්සේ මං හිතන්නේ මැයි මාසේ තමයි අපි අන්තිමට ඩෙල් ඩෝස් කරේ. ඉතින් අද ජූනි 16 ටිකක් අභියෝගාත්මක දවස් ටිකකට පස්සේ නේද? මං හිතන්නේ අපි SL blog එකේ වීඩියෝ එකකුත් දැම්ම මේ මොහොත පහු කරගෙන යන්න අපිත් එක්ක රැඳුණු හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. අපි අලුතින් බලන අයටත් අපි ආරාධනා කළා මේ අපේ පරණ කන්ටෙන්ට් බලන්න. අපි කවුද කියලා බලන්න. අපි කවුද කියලා පොඩ්ඩක් බලන්න කියලා. ඉතින් ඒ ආරාධනයත් ඒ ආදරයත් දෙන ගමන් ඉතින් අද බ්‍රුනෝ නෑ. හැමෝම දන්නවා බ්‍රුනෝ මේ වෙලාවේ ලොකු අඩුවක් නේ. හැමෝම දන්නවා බ්‍රුනෝ මේ වෙලාවේ රක්ෂිත බන්ධනාගාරගත කරලා ඉන්නේ. අපිට ආදරය කරන අපි බලන හැමෝගෙම ප්‍රාර්ථනාවත් බ්‍රූනෝ ආයිබෝන් අභිෂේක ආයිබෝන් සුජිත් ආයිබෝන් තිවංක ආයිබෝන් හසා මංජු කියලා නැවත වැඩ පටන් ගන්න දකින්න ඉතින් අපි බලාගනිමු අධිකරණයේ විභාග වෙන කටයුත්ත කියලා අපිට ඒකන මොකොත් කියන්න බැහැ. අපි බලාපොරොත්තු වෙනවා සහ අපි ප්‍රාර්ථනා කරනවා ඉතාම ඉක්මනින් බ්‍රුනෝ අපහු මෙතන ඉඳගෙන ඔයාලට ආයර පොර ටෝක් ටික දෙන්න. හරි, එහෙනම් ඩෙලි ඩෝස් එකේ අද මම මුලින් නිවුස් එක ගන්නනේ. හරි, මම මුලින්ම ගත්ත නිවුස් එක ඇත්තරම ගන්නේ හෙඩ්ලයින් නිවුස් එකෙන්. පළවෙනි නිවුස් එක තමයි බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේට වසරක සේවා දිගුවක්. මේක තමයි මේක මං හිතන්නේ සලේ ගිය සැනින් ආපසු එයි වගේ ටයිටල් එකක් තමයි තියෙන්නේ. මේ යුද හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූ රාජ්‍ය බුද්ධි සේවය අධ්‍යක්ෂ මේජර් ජනරල් ටී සුරේෂ් සලේහට ජනාධිපතිවරයා විසින් රාජ්‍ය බුද්ධි සේවය අධ්‍යක්ෂකවරයා ලෙස තවදුරටත් කටයුතු කරන ලෙස දන්වා සිටිනවා කියලා මේකේ කියනවා. ඉතින් ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා ලෙසට තවත් වසරක කාලයක් සේවය කරන ලෙසට ජනාධිපතිවරයා විසින් දන්වා තියෙනවා. ඔහුට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමග ඉකුත් 3 වෙනිදා මං හිතන්නේ ජුනි 3 වෙනිදා යුද හමුදා සේවයෙන් විශ්‍රාම ලැබුවා. කොමනත් මේකේ පොඩ්ඩක් ඉදින් මේක විස්තර කරන්නත් එක්ක දාලා තියෙනවා. පහුගිය වසර ජූලි 9 වෙනිදා ජනාධිපති මන්දිරයේ වැටලීමට 15,000ක පමණ පිරිසක් පැමිණෙනු ඇති බවට ඔහු ලබා දුන් බුද්ධි වාර්තාව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය නොසතුට පළ කරලා තිබුණා කියලා. ඒ ඔහු වැරදි බුද්ධි වාර්තාවක් ලබා දුන්නා කියලා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ජාතික ආරක්ෂක මණ්ඩල කවුන්සිලර් ඇස්වීමවලදී සුරේෂ් සලේ දීර්ඝ වශයෙන් කරනු ලැබූ කරුණු ඉදිරිපත් කිරීමවලදී ජනාධිපතිවරයා විසින් කීප අවස්ථාවකදීම වළක්වා තිබුණා කියලා මේකේ සඳහන් කරනවා. ඒ වගේම ඔහුට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා ලෙස තවදුරටත් කටයුතු කිරීමට අවස්ථාව ලබා දී ඇත්තේ මෙවන් පසුබිමක් තුලදී කියලා තමයි මේ සතිය නමින් වන පුවත්පතක කෙටි වාර්තාවකින් දැක්වෙන්නේ. ඉතින් හෙඩ්ලයින් නිවුස් ඉතින් රයිට්. ඊළඟට මම ගන්න නිවුස් එක අභිෂේක පහුගිය කාලේ වැඩිපුරම කතාබහට ලක් වෙච්ච එක්ස්ප්‍රස් පර්ල් නැව සම්බන්ධයෙන් නිවුස් එකක්. මේක අපේ ගෙට් පීක් ඔන්ලයින් අපේ වෙබ්සයිට් එකේ වාර්තා කරලා තියෙන්නේ. මේක ජූඩ් සමන්ත තමයි වාර්තා කරන්නේ. එක්ස්ප්‍රස් පර්ල් කරපු විනාශය සම්බන්ධයෙන් TISL සහ CEG නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට එක්ස්ප්‍රස් පර්ල් නෞකා මෙරට මුල් සීමාවේදී ගිනිගෙන මුහුදුබත්වීමේ සිද්ධිය හා ඊට අනුබද්ධිත සෙසු අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනු කර ඇති පෙත්සමට අතරමැදි තවත් පෙත්තමක් පසුගියදා ගොනු කරුණා මැයි මාසේ 20 වෙනිදා TISL කියන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පරිසර යුක්ත කේන්ද්‍රකෙන් CEG ඒගොල්ලොත් ආයේ නඩුව ගොනු ශ්‍රේෂ්ඨාධිකරණයට නැවත ගිහින් තියෙනවා මේ ගැන හරි විමර්ශනය කරන්න. මේ වෙච්ච විනාශයට අදාළ මේවා වන්දියා කර ගැනීමට කටයුතු කරන්න කියන කාරණේ සම්බන්ධව නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙනවා ඒ ආයතන දෙක. හරි, මම එසන උපුටා ගන්නේ මේ ලකුරු එසන. ඩොලරේ මිල ඉහළ පහළ යාම සම්බන්ධයෙන් කලබල විය යුතු නැහැ කියලා මේ මුදල් රාජ්‍ය මන්ත්‍රී රංජිත් සිමිලාපිටිය කියලා තියෙනවා. ඉතින් මේ දවස් ටිකේ අපි දන්නවා ඩොලර එක පාර 280ට විතර අඩු වෙලා ආයෙම 330ට වගේ ගිහිල්ලා දැන් ආයෙ 319 318 වගේ කියන ලොකු අප් ඇන්ඩ් ඩවුන් එකක් මේ දවස්වල තියෙනවා. ක්‍රියාකාරී මුදල් එකක නේද? ඉතින් මේ කලබල වෙන්න ඕනේ නැහැ කියලා තමයි කියන්නේ මුදල් ඇමති, රාජ්‍ය මුදල් ඇමති. ඉතින් ඒකට එයා කියන්නේ මේ ආනයන ඉහළ ගියපු හින්දා මේ ඩොලරේ මිල ඉහළ ගියා කියලා. ඉතින් ආනයන සීමා ඉවත් කරාට පස්සේ
ඩොලරයක් ඉහලා යනවා කියන එක ඉතින් එයා කියන්න ඕනේ නෑ ඉතින් 아무තෙන් يعني සහ මේ කලබල වෙන්න ඕනේ නැහැ කියන මොන පදනමක් උඩ ඉඳගෙනද කියන එක මට තේරෙන්නේ නැහැ මොකද මේ මිනිස්සු විදියට ඕකේ බර ආයෙම වැටෙන්නේ මිනිස්සුන්ට සහ ස්ථාවර නැති මුදල් ඒකකයක අනිවාර්යයෙන්ම පීඩනය වෙන ජනතාවට ඉතින් මම දන්නේ මුදල් රාජ්‍ය ඇමති මොන පදනමක ඉඳගෙන මේ අපිට කලබල වෙන්න එපා කියලා කියනවාද කියලා. යාලට නම් කලබලයක් නැහැ. එයාලා කියනවා නම් කලබල වෙන්න එපා I think. ඔව් ඉතින්. එයාලා කියනවනේ. හරි එහෙනම් කලබල වෙන්න නැතුව අපි යමු මේ මෞබිම පුවත්පතේ මේ ප්‍රවෘත්තියක් උපුටා ගන්න. මේ තමයි බැසිල්ගෙන් පොහොට්ටු මන්ත්‍රීන්ට තහංචියක්. මේ තමයි මේකේ ටයිටල් එක තියෙන්නේ. මම පොඩක් කියාගෙන යන්න මේකේ මේ කියනවා පක්ෂ දිස්ත්‍රික් නායකයින් හරි මේ පොඩි මං හිතන්නේ මේ උපදෙස් වගේක් දීලා තියෙනවා මේකෙදි. මේකෙදි කියනවා මේ පක්ෂ දිස්ත්‍රික් නායකයින් කවුරුන් හෝ කැඳවනවා නම් මුලින් පක්ෂයේ දැනුවත් කරන්න ඕන. ඊට පස්සේ පක්ෂ විසින් ඒ නායකින් දැනුවත් කිරීමට පියවරු ගත යුතුයි කියලා. පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට බැසිල් රාජපක්ෂ කිව්වයි කියලා කියනවා. මේක කියන්නේ පාර්ලිමේන්තුවේ තිබුණු සාකච්ඡාවක් අතරතුරදී. ඊට පස්සේ ඔහොමම කියලා එක පාරටම මේකෙදි කියනවා දැන් පළාත් පාලන ඡන්දයේ පැවැත්වීම මේ මොහොතේ සුදුසුද නැද්ද යන පිළිබඳවත් මෙහිදී බැසිල් රාජපක්ෂ මහත්මයාගෙන් මන්ත්‍රීවරු විමසා ඇති අතර බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඇහුවාම ඒ පිළිබඳව මන්ත්‍රීවරුන්ගේ අදහස් වෙලා තියෙනවා. ඇත්තටම රටේ ආර්ථික මට්ටම යම් ප්‍රකෘති තත්ත්වයකට පත් ඇති නිසා කෙටි කලක් තුළ මැතිවරණයකට මුහුණ දීම සුදුසුයි කියලා. ඊට පස්සේ උඩ මේකේ තියෙනවා රටේ ඉහළ පෙළේ නායකින් සහ පොදුජන පෙරමුණේ නායකින් අතර සිදුවන සාකච්ඡා පිළිබඳ විවිධ නිලධාරීන් මාර්ගෙන් එම නායකින් දැනුවත් වීම සිදු කර නිසා පක්ෂයේ විනය ගැටලු විනය පිළිබඳ ගැටලුවක් ඇති විය හැකි හේයින් පක්ෂයේ සියලු දෙනා මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන කියලා මේ විනය සම්බන්ධ කාරණා පක්ෂයේ තොරතුරු එළියට යන දේවල් වගේ කාරණා කිහිපයක් ගැන තමයි මේක සඳහන් වෙලා තින් මට මේ ටික කිව්වහම මේ ප්‍රවෘත්ති ඇත්තටම බැසිල්ගේ මේ වගේ සාකච්ඡා විදියට එළියට අනේම මම හුදෙක්ම බොරු ප්‍රවෘත්ති විදියට දකින්නේ බැසිල්ගේ මේ කාරණා. ඒකට හේතුව කොහොමත් එයා මන්ත්‍රීවරුන්ගෙන් අහන්න ඕනේ නැහැ. නැවත පළාත් පාලන ඡන්දයක් මේ මොහොතේ පැවතීම සුදුසුද නැද්ද කියන එක එයා මන්ත්‍රීවරුන්ගෙන් අහන්න ඕන දෙයක් නෙමෙයි. කොහොමත් අපිට හිතන විදියට නම් නැවත පළාත් පාලන ඡන්දයක් නම් තියන්නේ නැහැ. තියනවා නම් තියන්නේ ජනාධිපතිවරණය. ඕ මහමැතිවරණයක් වෙන්නත් පුළුවන්. වෙන්නත් පුළුවන්. පොඩි පොඩි කසුකුසු යනවා. එහෙම නැතුව පළාත් පාලන ඡන්දයක් ගැන විමසීමක් මේ වෙලාවේදී සිද්ධ කිරීම සහ මේ කතා බහ ඇතුළේ ඇත්තටම මට නම් පේන්නේ අර බොරු ප්‍රවෘත්තියක්ම වල එළියට එදා දවසේ අවධානය හරි එදා දවසේ කතා බහකට ලක්වීමේ උවමනාවක් විදියට තමයි හුදෙක්ම මම මේක දකින්නේ. ඒ වගේම දැන් මේක ඇතුලේ මේ ඉස්සරහට අපිට බලන්න වෙන ඩ්‍රාමටිකුත් තියෙනවා සුජිත්. හරිද? ඔකට තව කැල්ලක් ඇඩ් කරද්දම් මේක මේ the voice sorry voicetoday.com වෙබ් අඩවිය වාර්තා කරලා තියෙන්නේ රට ගොඩනංවන වැඩපිළිවෙලට බැසිල්ගෙන් ජනපතිර නොබිදෙන පොරොන්දුවක් කියලා බැසිල් ජනාධිපතිව හම්බෙලා විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයෙකුත් එක්ක වෙලා කියලා තියෙනවා රට ගෙනියන වැඩපිළිවෙලට. ඔය රැස්වීම දෙකම එකම දවසේ එක ළඟ තියෙන්නේ. ළඟ තිබිලා තියෙන්නේ මේ ඒක අතරදී බැසිල් කියලා තියෙනවා මේ ඇත්තම ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානි සාගල් රත්නායක සහ ජනාධිපති ලේකම් සමන්ඒක නායක සමග වැඩ කිරීම ඉතාම පහසු යොවුන් ඕනෑම අවස්ථාවක සාකච්ඡාව සඳහා ඇහුම්කම් දීමට සූදානම් සිටිනවා. බොහෝ අයට මේ තනතුර ලැබුණාම ඔවුන්ට දුරකතනම කරලා බදින්න අවස්ථාවක් නැහැ. නමුත් මේ දෙන්න මේ දුර්වලතාවයෙන් පෙළෙන්නේ නැහැ. ඔවුන්ට ගැන ඇගෙයිම් දෙන්න ඕනේ කියලා ඒ වගේ පොඩි පැහැසීමක් දීලා අපි හොඳටම සහයෝගය දෙනවා මේ හොඳටම සහයෝගය දෙනවා කියලා පොඩ්ඩක් කියනවා. පොඩ්ඩක් බයක් කරලා නෑ දැන් මෙතන තියෙන අන්තිමේදී මේ ජනාධිපතිවරයා විවිධ අයගේ අදහස් සහ යෝජනා වලට ඇහුම්කන් දීම නිසා පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ට අමාත්‍ය දුර අහිමි වී ඇති නමුත් ආණ්ඩුවට දෙන සහයෝගය දිගටම ලබා දෙනවයි කියලා බැසිල් කියනවා. මේක තමයි තිබංක අපිට ඉස්සරහට බලන්න වෙන ඩ්‍රාමා එක. දැන් අපි පහුගිය දවසක දකිනවා මේ තමයි ඒගොල්ලෝ දේශපාලනිකව රනිල්ගෙන් දේවල් ඉල්ලන විදි දෙකයි තියෙන්නේ. එකක් හොඳ මූණ. ඒ කියන්නේ අපි රනිල්ට රනිල් එක්ක අපි කොහොමත් රනිල් එක්ක. ඊට පස්සේ දෙවෙනි එක තමයි රනිල්ට පොඩි පොඩි ඔය අර මමගේ හදවතේම ඉන්නේ මහින්ද අපි බැසිල්ගේ විතරයි වගේ කියාගෙන ඉන්නේ. ඒ අයගෙන් එනවා ජනාධිපතිට අභියෝගයක්, ජනාධිපතිට චෝදනාවක් පොඩි තග අපිට මේ ඇමතිකන් ලොකු නෑ වගේ පොඩි තග තග්ලා ඉන්න හේකුත් එනවා එහා පැත්තේ. හරිද? එක පැත්තක් තග දානවා අනිත් කට්ටිය හොඳි. මේ තමයි රනිල්ගෙන් තමන්ට අවශ්‍ය කරන දේවල් පොලිටිකලි ඉල්ලන විදිය. පොට්ටුවේ විදිය. පොට්ටුවේ විදිය. හරිද? කොහොම වුණත් මට හිතන දේ තමයි ඉදිරියට ඔය ආදරෙන් ඉල්ලන එක සහයෝගයේ අඩු වෙලා තමන්ට අවශ්‍ය දේ රනිල්ලව ලබා ගන්න රනිල්ට ගහලා තග දාලා පොඩි සද්දයක් දාලා බය කරලා එන එක ලෙවල් එකක් තියෙනවනේ.
ගහනවා හොඳින් කියනවා ගහනවා හොඳින් කියනවා ඉවරලා හොඳින් කියනක පොඩ පොඩ අඩු වෙනවා අඩු වෙනවා ගහන එක වැඩි වෙනවා කියලා තමයි ඉතින් අපිට හිතෙන්නේ අපි බලාගනිමු කොහොමනත් ඉස්සරහට අපිව වැඩිපුරම පිනවන පොලිටිකල් ඩ්‍රාමා එක වලට මේකපත් වෙන්නත් පුළුවන් තාමත් මේ පොහොට්ටුව දැන් අපි පහුගිය කාලේ හිතුවා නේද රාජපක්ෂලාගේ යුගය ඉවරයි දැන් පොහොට්ටුවේ බලය බෙදලා බැසිල්ගේ බලය ගිහිල්ලා මේ තාමත් පොහොට්ටුව හසුරවන මේ අර උඩ ඉන්න හස්තේ බැසිල් කියනක පුන පුන අප්පු වෙනවා පුන පුන අප්පු වෙනවා ඉතින් අපි බලාගෙනමු ඉතින් හොඳ හොඳ දේවල් එළි වෙන සාමේ තව තව පසු වරගල සමයක් නේ අපි මේ පහු කරගෙන යන්නේ කියලා තියෙනවා අභිෂේක එහිදී වැඩිදුරටත් අදහස් දැක්වුව බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තම පක්ෂයට අයත් ඇතැම් වෘත්තීය සමිති සහ සමහර ප්‍රාදේශීය දේශපාලඥයින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ සම්බන්ධව යම් විරෝධාකල්පයක සිට අදහස් දක්වන නමුත් එම ගැටලුව කිසි විටක් රට ගොඩනගෙන වැඩපිළිවෙළ සඳහා සහය දීමට සහය නොදීමට තරම් බරපතල නොවන බවයි එතනදී අපි තේරුම් ගන්න ඕන සුජීත් ඔය රනිල්ට ගහන්න කියන පණිවිඩය එන්නේ බැසිල්ගේ කෝල් එකෙන් කියන එක. රනිල්ට අපි ආදරය කරමු කියන කෝල් එකෙන් එන්නේ බැසිල්ගේ ෆෝන් එකෙන් කියන එක. හරි. මට ඊගාවට තියෙන්නේ මේ CIA වාර්තා කරපු පොතක් ජනමාධ්‍ය නීති වෙනස් වෙන හැඩක්. මේ ගැන මේ එළියේ මේ දවස්වල ජනමාධ්‍ය ගැන ලොකු කතාබහක් ඇති වෙලා තියෙන කාලයක් විකාශන නියාමන පනතක් පිළිබඳ කතා වෙනවා. මේ මාධ්‍ය ආයතනවල බලපත්‍ර ජනාධිපතිවරයා විසින් පත් කරන කමිටුවක් තුලින් ලබා දීමේ කතාවක් තියෙනවා. ඒ අතරේ මේ ජනමාධ්‍ය ශාස්ත්‍රයට අදාළව ඉදිරියේදී අවධානය යොමු කළ යුතු අංශ සම්බන්ධයෙන් සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් උපදෙස් ලබාගෙන තියෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. ඒ මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මේ පාර්ලිමේන්තු කමිටුවකදී ඉතින් මේකෙදි කැලණිය විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාල වලින් පැමිණිච්ච ආචාර්යවරුන්ගෙන් ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම, නාලිකා ශ්‍රේණිගත කිරීම, ගුණාත්මක ටෙලිනාට්‍ය සකස් විය යුතු ආකාරය, ගුණාත්මක ටෙලිනාට්‍ය සකස් විය යුතු ආකාරය, එතකොට ජනමාධ්‍ය පර්යේෂණ ආයතනයක් පිහිටවීම සහ ළමයා සම්බන්ධයෙන් මාධ්‍ය ක්‍රියා කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරා කියලා සහ ඒකෙන් වසර 10ක් අරමුණු කරගත්ත ජාතික සැලැස්මක් සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වුණා කියලා තමයි කියන්නේ. ඉතින් මාධ්‍ය කියන්නේ මේ දවස්වල සෑහෙන්න කතාබහට ලක් වෙන කාලෙක මේ වගේවා එන එක පොඩි 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 මට දේවල් ටිකක් පේනවා නේද? ඉතින් සමහර විට ඉස්සරහට අපි හොඳ ඒවා ටිකක් බලාගන්න ඕනේ. මොකද මේ රටක සාමාන්‍යයෙන් පිලර්ස් හතරක් තියෙනවනේ, කණු හතරක් තියෙනවා. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ ජනමාධ්‍ය. එතකොට ජනමාධ්‍ය තමයි මිනිස්සුන්ගේ කියන්නේ මිනිස්සුන්ට තොරතුරු දැනගැනීමට තියෙන එක මාර්ගය ජනමාධ්‍ය. ඉතින් මිනිස්සු තීරණය කරයි තමන්ට ෆිල්ටර් කරලා එන තොරතුරු දෝණි නැත්නම් තොරතුරු දැනගන්න කොහොමද කියන එක. අපි මිනිස්සුන්ට ඉඩ දෙමු. ඉතින් මේ ජනමාධ්‍ය සංඛ්‍යාත පවායිති වෙන්නේ ජනතාවට. එහෙමයි කියන්නේ ආණ්ඩුවේ. ඒකත් එක්ක මේ දිවංක ජනමාධ්‍ය ගැන කතා කරනකොට මේ ලෝකේ ප්‍රෙස් freedom index press media oh press media freedom index කියලා එකක් තියෙනවා. ඒකේ රටවල් 180ක් ශ්‍රේණිගත කිරීම කරනවා. අපි කීයද වගේ දින්න නැත්තේ? මම හිතන්නේ අපි ඉදිරියෙන් නම් ඇති කියලා. මැද වෙන්නත් බෑ. බොහෝ විට අන්තිම හරියට අපි 135ට ඉන්න රටවල් 181. මට ඕකේ සාමාන්‍යයෙන් අන්තිම හරිය කවුද? අන්තිම හරියේ ඉන්නේ North Korea. ඊට උඩින් ඉන්නේ China 180 North Korea. ඊට උඩින් China. අපි 170 කීයද? අපි 35. 175. 178 Vietnam, 177 Iran. උඩින්ම ගත්තොත් ඉන්නේ නෝර්වේ එක, ස්කැන්ඩිනේවියන් රටවල් වල, අයර්ලන්ඩ් දෙක, ඩෙන්මාර්ක්, ස්වීඩන්, ෆින්ලන්ඩ්, නෙදර්ලන්ඩ්, ලිතුවේනියා, එස්තෝනියා. ඕකේ, ඔය අන්තිම රටවල් දෙක ගැන මම හිතන්නේ මේ නෝත් කොරියා සහ චීනය ගැන මාධ්‍ය භාවිතය ගැන මේ ඒ රටවල් දෙකෙන් එළියේ ඉන්න අය හොඳට දැකලා ඇති වෙන වෙන පුවත් වාර්තා වෙනකොට මේ ඒ රටවල මිනිස්සුන්ට දැනගත යුතුයි කියලා ඉහලින් තීරණය කරන දේ විතරයි මිනිස්සුන්ට බලන්න කියවන්න. චීනය කියන්නේ සම්පූර්ණයෙන්ම තමන්ට එරෙහිව යන හැම දෙයක්ම වාරණය කරන මිනිස්සු බලන්න ඕනේ මේ දේ විතරයි කියලා තීරණය කළා. මේ දේ විතරක් පෙන්නලා තමන්ට ඕන විදිහට මිනිස්සුන්ගේ විනෝදාස්වාදය පවා සීමා කරන රටවල්. ඉතින් මේ වගේ දෙයකින් මම හිතනවා අපිටත් මේ 135 ඉඳලා 175 වගේ තැනකට යන්න සමහර විට අවස්ථාවක් ලොකු නම්බර් එකකට යන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේකත් එක්කම මට හිතෙනවා පහුගිය දවස් ටිකේ අර සමාජ මාධ්‍ය නියාමන පනතක් ගැන කතාබහක් තිබුණා. සමහර විට මේ ඔක්කොම එකපාර ගෙනල්ලා අපේ සම්පූර්ණ මේ තොරතුරු දැනගැනීමේ නිදහස ඒගොල්ලන්ට ඕන විදිහට සීමා කරන්නත් ඉඩ තියෙනවා. එහෙම නැති වෙන්නත් පුළුවන්. ඉතින් ජනතාව විදිහට හිතන්න ඕන මොන වගේ දෙයක්ද ඒගොල්ලන්ට ඕන කියලා නේද? ඉතින් මාධ්‍ය බලන්නේ ජනතාව.
ජනතාව තීරණය කරන්න ඕනේ ඒගොල්ලෝ මොන වගේ දෙයක්ද මේ මාධ්‍ය හරහා ලබා ගන්න කියන එක. ඉතින් තමන් කැමති දේ ලැබෙනවටද කැමති නැත්නම් තව කෙනෙක් කැමති දෙයක් බලන්නද කැමති කියන එක ඒ තීරණය මම හිතන ජනතාව ගනී කියලා. ඔව් ඒ කියන්නේ හඬක් නැති මිනිස්සු වෙනුවෙන් මාධ්‍යයක් තියෙන්නේ. එතකොට මිනිස්සු මිනිස්සු තීරණය කරන්න ඕනේ මං හිතන්නේ. ඒක මිනිසුන්ට අපි මේක මිනිසුන්ට බාර දෙන්න ඕනේ. කියන්නේ අපි තොරතුරු ටිකක් අපිට මිනිස්සු එක ඇනලයිස් කරලා. ඔව් ඒ කියන්නේ අපිට අපිට හිතන්න දෙයක් දෙන මාධ්‍යයක්ද අවශ්‍ය? එහෙම නැත්නම් ඒගොල්ලෝ දෙන දේ අපිට බලලා රැට නිදාගන්න වගේ මාධ්‍යයක්ද මේ අපිට මේ වගේ රටකට අවශ්‍ය වෙන්නේ? ඒ කියන්නේ අපි ලෝකේ දකින්න ඕනේ යාලා ගැහෙන්ද, අපි දවස කියව ගන්න ඕනේ දවසේ නිවා කරන්න ඕනේ යාලා ගැහෙන්ද කියන එක මං හිතන්නේ මිනිසු තීරණය කරන්න ඕනේ දෙයක්. සමහර දේවල් බන්දේසිය තියලා දුන්නාමත් කාටවත් අගයක් නැහැ. රයිට්. ඊළඟ මගේ නිවුස් එක ඉන්දියාව හා ලංකාව අතර මගේ නෞකා ගමන ආරම්භ කරයි. පහුගිය කාලේ කතාවක් තිබ්බා ලංකාව ඉන්දියාව අතර බෝට්ටු සේවාවක් ආරම්භ කරන කිලෝමීටර් 30 ගණක. ඒක දැන් අද ආරම්භ කර අදට ට්‍රයල් රන් එක ගිහින් තිබ්බා. ඉන්දියාවේ චෙන්නයි සිට කංකසන්තුරේ දක්වා මගේ නෞකා ගමන් සේවය ආරම්භ කරමින් අද 16 පරීක්ෂක මගේ නෞකාවක් යාපනයේ කංකසන්තුරේ වරාය වෙත පැමිණියා. එතකොට වරාය නාවික කියන්න තමයි වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහා ධීවර කටයුතු අමාත්‍ය ඩොක්ටර් දෙයනෙක් ඔව් නිදාගත්තොත් දන්නෙත් නැහැ ගිහිල්ලා මේ අද පටන් අරන් තියෙනවා. මං හිතන්නේ මේක ඉස්සර නම් කිව්වේ $50ක්ද කොහෙද ටිකට් එක කියලා ඉස්සර තිබ්බේ. තාම මේක මට ටිකට් එකේ ගාන ආවේ නැහැ. ඉතින් යන්න ඉන්දියාව යන්න කට්ටියට පුළුවන් කට්ටියට කියන්න. ඔව් මම හිතනවා දැන් ඔය වගේම සේවාවක් ඔයිට කලින් පටන් ගත්ත මේ පලාලි ගුවන්තොටුපළ වලට මතක ඇති 2018 විතර මම හිතන්නේ යහපාලන රජය කාලේ විවෘත කරා අන්තර්ජාතික ගුවන්තොටුපළක් විදිහට. එතනදිත් ඔය වගේම එකක් ගියා මේ ගුවන් මගින් ඉන්දියාවට ෆ්ලයිට්ස් පටන් ගන්නවා කියලා. එතන ගියේ මට මතකද රුපියල් 7500ක වගේ මිලකට ඉන්දියාවට යන්න පුළුවන් කියලා. ඉතින් ඒක එක ෆ්ලයිට් එකක් ඇත්තටම ආවා එහෙ ඉඳන් මෙහෙට. ඉතින් මේ ආවමයි මං හිතනවා මේ බෝට්ටුව එහෙම ආවමයි වෙන එකක් නැති වෙයි කියලා. වෙන එකක් නොවේවා. එහෙම ප්‍රාර්ථනා කරනවා. අපි කැමති ඉන්දියාවේ ගිහිල්ලා. හරි ඊළඟට මං ගත්ත ප්‍රවෘත්ති අතර මං ගන්නේ අපේ නිරෝෂ් මෛත්‍රීගේ සයිට් එකෙන් news19.lk එකෙන්. මේක තමයි මේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව සහ අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව ඈවර කර වසා තමයි ජාලියටගම මේක ලියන්නේ. ප්‍රවෘත්තිය මෙහෙමයි. විදුලි සංදේශ දෙපාර්තමේන්තුව සහ අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව ඈවර කර වසා දමා තිබෙනවා. මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වෙනවා. වියදම් කළමනාකරණය කිරීමේ ප්‍රතිපත්තිමය යටතේ රජ්‍ය ආයතනයක් මගින් නිශ්චිත කාර්යයක් ඉටු නොවන්නේ නම් ඕ මේ ගැන හිතන එක පොඩ්ඩක් හොඳයි නේ. ඉටු නොවන්නේ නම් ඊට කලින් එනවා ඊටු නොවන්නේ හිටවෙ කියලා නමුත් කමක් නෑ. ඊටු නොවන්නේ නම් ඒ පවත්වාගෙන යෑම පිළිබඳ යලි සලකා බැලීමට රජය තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශහාන් සේමසිංහ කියා සිටියේ මෙම ආයතන දෙක මගින් ඉටුවන සේවාවන් වෙනත් රජය ආයතන මගින් සිදුවන බැවින් එම කරුණු සලකා විදුලි සංදේශ අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව වසා දෙමීමට තීරණය කළ බවයි. ඉතාම හොඳයි. ඒගොල්ලෝ කරන දේම වෙන කට්ටියකුත් කරනවා. වෙන කට්ටියකුත් කරනවා. එතකොට මෙයාලා මොකටද ඉන්නේ? එක තමයි වහන්නද? ඒක තමයි. දැන් මෙච්චර කාල හිටියේ මොකටද? ඒ අර මේ ඇමතිකම් දෙන්න දෙපාර්ට්මන්ට් එකක් හදලා. අපේ මම දන්න තරමින් නම් අපේ ওই කැබිනට් එකේ තියෙන අමාත්‍යංශ බරගානක් සහ ඒ යටතේ තියෙන ආයතන අතිවිශාල සංඛ්‍යාවක් ওই විදිහට මේ ඒගොල්ලෝ කරන දේම තව කට්ටියකුත් කරනවා. මං හිතන්නේ මේ ප්‍රකාශයේ මේ අපි ස්ක්‍රීන් ෂොට් එකක් වගේ ගහලා මේක තියාගෙන ඉන්නවා. ඒකට හේතුව අපි රටක් විදිහට තල්පොල් කිතුල් වලටත් ඇමති කෙනෙක් ඉන්න රටක් නේ දිවංක. එතකොට ගොඩාක් වෙලාවට අපි වගේ රටවල් වල ඇමති කෙනෙක් දාන්නම සමහරවල්ලාට නැන්දගේ පුතා වෙන්න පුළුවන්, මස්සිනා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සභාපතිකමක් දෙන්න ඕනනම මොකක්ම හරි නෑ දැ හිතවත් කම්මත පාර්ලිමේන්තුවේ බහුතරය හදාගන්න ඕන. බහුතරය හදාගන්න ඕනම ඔය වගේ පනතක් සම්මත කරගන්න ඕන වුණාම ඉතින් ඔය වගේ කාරණා වෙනුවෙන්ම අමාත්‍යංශ ඊට පස්සේ දෙපාර්තමේන්තුව ආයතන කාර්ය මණ්ඩල මේ අනාදී බොහොමයක් දේවල් දේශපාලනික අවශ්‍යතාවයන් මත මේ විදිහට මේ සිද්ධ කරලා තියෙනවා. ඉතින් අපි කියන්නේ හොඳයි මේ වගේ දේවල් සිද්ධ වෙන එක. මේක මං හිතන්නේ මේක කියන්න ඕනි දෙයක්වත් නෙවෙයි. මේක ලැජ්ජාවට හොර රහසෙ පුළුවන් නම් කරගන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ එළියට එනවා. ඒ කියන්නේ මීට කලින් ඒ කියන්නේ රජ්‍ය ආයතන මගින් සිද්ධ කරන දේවල්ම සිද්ධ කරන්න තව ආයතන ගණනාවක් එළියේ බිහි කරලා ඒවා මහජනයාගේ මුදලින් නඩත්තු කරා නම් මෙච්චර කාලයක්
මං කියන්නේ මේවා හොඳයි. ඒ කියන්නේ මෙච්චර කලොත් මුදල් කර්මලාකරණේ කරලා තියෙනවා. හැබැයි දැන් තමයි තේරලා තියෙන්නේ ටිකක් කරපු විදිය වැරදි කියලා. කලමනාම කරන්නේ නෙමෙයි අපි මීට කලින් කරලා තියෙන්නේ. දැන් ඉඳන් අපි හොඳ ළමයි විදියට කලමනාකරණයම කරනවා කියන තැනට ඇවිල්ලා තියෙනවා. සමහර විට හැබැයි මේ ඔය වැඩේ ওই විදිහට ඉස්සරහටම යනකොට සමහර විට ওই වගේ ආයතන ඈවර කරන්න වෙනම ආයතනයක් හදයි දන්නේ නැහැ. වෙනම ආයතනයක් හදලා ඊට පස්සේ ඇමති කෙනෙකුත් තියනවා. ඇමති කෙනෙකුත් තියලා කමිටුවක් උත්පත් කරලා ඒ කමිටුව හොර වැඩ කරනවද කියලා බලන්න. කවමාවක් හරිපත් කරන්නත් පුළුවන්. එහෙමද මිනිස්සු ඉතින් කොහොමනත් මේ වැඩේ ඉතින් අගෙයි. හොඳ දෙයට හොඳයි කියන්නේ. හොඳ දෙයට හොඳයි කියන්නේ. මං ඊළඟට ගන්න නිවුස් එක මේ CIA.lk අපේ මනෝරම වීරසිංහගේ වෙබ් අඩවි වාර්තා කරලා තියෙනවා. මේ හැමෝටම තරමක සුබදායි පුවතක්. රාජිත යෝගයෙන් පසු පළමු වරට ඖෂධ මිල 15යි කියලා වාර්තා කරලා තියෙනවා. ඖෂධ වර්ග 60ක විතර මිල අඩු කිරීම වෙලා තියෙනවා. ඒ ගැන සම්පූර්ණ විස්තරයක් යමුනාද ඖෂධ කියන එක අද ඉඳලා බලපාන පරිදි ගැසට් එකක් නිකුත් කරලා තියෙනවා. ඒක තියෙනවා මනෝරමගේ වෙබ්සයිට් එකට ගියම් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ගන්න බෙහෙත් මොනව හරි කියලා අඩුවලා තියෙනවා නිසා බලා ගන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ බෙහෙත් අඩු වෙලා වගේම බෙහෙත් තියෙන්නත් ඕන හැබැයි ඒ ගන්න. ඔව් බෙහෙත් තියෙන්නත් ඕනේ තින්න. ඔව්. හරි. ඊළඟට හරි. මම මේ ගණන් ටිකත් මේ අපි දැන් මේ වෙලාවෙම දේශපාලනය කතා කරගෙන ආපු වෙනින්ද පොඩ්ඩක් වෙන පැත්තකට පොඩ්ඩක් ගන්න යන්නේ. මම මේ ලංකාවටත් වටින දෙයක් හයිබ්‍රිඩ් වුණු ආසියානු කුසලානේ ගෙට් පික් ඔන්ලයින් එකේ වාර්තා කරලා තියෙන්නේ රුමේෂ් මදුශංක විසින්. පහුගිය දවස්වල ආවා මේ ගිය අවුරුද්දේ ආසියානු කුසලානයක් තිබුණා. දැන් මේ අවුරුද්දේ තියෙනවා අපව ආසියානු කුසලානයක්. පකිස්තානයේ තමයි මේක සම්පූර්ණයෙන්ම සත්කාරකත්වයේ දරන්න සූදානම් වෙලා හිටියේ. ඕන් එකට සම්පූර්ණ ඔවුන්ගේ රට ඇතුලේ ලොකු සූදානමක් තිබුණා. හැබැයි අවසාන මොහොතේ ඉන්දියාව අර සුපුරුදු පරිදි යාළගේ භූගෝලීය දේශපාලන දේවලුත් එළියට අරගෙන ඒගොල්ලොන්ගේ ස්පෝර්ට්ස් කියන්නේ දේශපාලනය තමයි ඉතින්. ඒගොල්ලෝ කියනවා බෑ කියලා පකිස්තානයට යන්න යාළගේ ටීම් එකට. ඊට පස්සේ පකිස්තානයේ ඔප්ෂන්ස් කීපයක් ගන්නවා කොහොමද අපි මේක කරන්න කියලා. අන්තිමටම තරඟ 9ක් ශ්‍රී ලංකාවේ පවත්වන්නත් ඉන්දියාව සහභාගී වෙන තරඟ සියල්ල ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ පවත්වන්නත් තරඟ 4ක් විතරක් පකිස්තානයේ පවත්වන්නත් පකිස්තාන ක්‍රිකට් බෝඩ් එක තීරණයක් කරන් තියෙනවා. ඒ කියන්නේ ප්‍රථම වතාවට තමයි මේ විදිහට ආසියානු කුසලානයක් මේ රටවල් දෙකක පවත්වන්නේ. සහ එළඹෙන ලෝක කුසලානයට මේ ආසියානු කණ්ඩායම් වලට හොඳ පෙර පුහුණුවක් ලබා ගන්න පුළුවන්. මොකද මේක ගිය අවුරුද්දේ තිබුණේ 20x20 ෆෝමැට් එකෙන්. නමුත් මේ පාර ආසියානු කුසලානය තියන්නේ සුපුරුදු විදිහට එක් දින තරගාවලියක්. ගිය අවුරුද්ද කියන්න හේතුවත් 20x20 කරන්න හේතුව වර්ල්ඩ් කප් එකට සූදානම් කරන්න. ඉතින් මේ අවුරුද්දේ තියෙන්නේ මේ විදිහට ලංකාවට හොඳ අවස්ථාවක්. ඔව්. ඒත් එක්ක මේ ඊ අපේ කට්ටිය වෝම් අප් මැච් එකට ලෝක බලවතත් එක්ක හැප්පුණා. ඒ කියන්නේ ඇමරිකන් කුමන්ත්‍රණ පැරද්දුව නේදී. ඔව්. ඒ කියන්නේ මේ 198කින් පරද්දලා රුසියාවටත් බැරි වුණ දේ අපේ සිංහකොල්ල කරා ඇමරිකන් කුමන්ත්‍රණ ලකුණු 198කින් පැරද්දුව අයියේ. හොඳයි. ඉතින් මම දැක්ක අපේ දිමුත් කරුණාරත්න එහෙම ශතක වාර්තා කරලා තිබුණා. සතුටුයි. ඉතින් අපිට එහෙම හරි ඒ ඇමරිකාවට ගහන්න හම්බුණා නේද? හරි. මල්ටිම සෑහෙන සතුටු ඇති. සතුටු. හරි. ඊළඟට මම ගත්ත ප්‍රවෘත්ති අතරම ද ලීඩර්කින් ගත ප්‍රවෘත්තියක් මේ ටෙලිකොම් විකිණීමට එරෙහි පෙත්සම් දෙකක් විසික්වේ. මේ සම්බන්ධයෙන් BBC එකේ 8 වෙනිදා දාපු ප්‍රවෘත්තියක් තමයි මේ 8 වෙනිදා. ඇත්තම මේ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය. මෙහෙම තමයි ටයිටල් එක තියෙන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ගෙන තියෙන තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලලා ගොනු කරපු මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකව විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට 15 වෙනිදා තීන්දුව කරනවා. හරිද? එතකොට මේකෙදි මේගොල්ලෝ කියන දෙයක් තමයි මේකට විරුද්ධව මේ කියන්නේ මේ උල්ලංඝනය වෙන බවට තීන්දුව ලබා දෙන ලෙස මේ උල්ලංඝනය වෙනවා කියලා කියන්නේ ඇත්තරම ටෙලිකොම් ආයතනයේ මේ ඔව් ශ්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති JB ගුරුසිංහ සහ ලේකම් HK හෙට්ටි ආරච්චි සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමගි සේවක සංගමයේ සභාපති ඉන්දික ප්‍රියදර්ශන විසින් තමයි මේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් මේ විදිහට ඉදිරිපත් කරන්නේ. කොමනත මුර්දු ප්‍රනාන්දු සහ කුමුදුනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තමයි මේ නියෝගය නිකුත් කරන්නේ. පෙත්සම් සලකා බලද්දී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් රජීව ගුණතිරක අධිකරණ
ආයතනය හමුවේ කරුණු දක්වමින් කියන්නේ ටෙලිකොම් ආයතනයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉක්ුත් මාසයේදී මම හිතන්නේ මේ මාසයේදී මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හම්බුණා කියලා ඒ පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කරන බවත් කියනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ මුදල් අමාත්‍යවරයා සිදු කළ අයවැය ප්‍රකාශය තුළින්ද මේ කරුණ සඳහා අනුමැතිය ලැබී තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් වලයා ජෙනරාල්වරයා සඳහන් කරනවා. ඉතින් ඔය වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ මේකෙදී. මේකෙදී ඉතින් මේ නිවුස් එක සම්පූර්ණයෙන් බලන්න ඕන ද ලීඩර් සයිට් එකට ගිහිල්ලා බලන්න. කොහොම වුණත් සුජිත් මේ පුද්ගලීකරණය ටෙලිකොම් ආයතනයේ රජයේ සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීම එහෙම නැත්නම් පුද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් තියෙන එක ප්‍රශ්නයක් තමයි මේක ජාතික ආරක්ෂාවට තර්ජනය කියන එක. ඒගොල්ලෝ කියන ඒවා ඒගොල්ලෝගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ ගොනු කරන එකක් තමයි මේකෙන් මේක ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියන එක. අනිත් එක තමයි ලංකාවේ ඩේටා පිටරටට යනවා කියන එක. හරිද? ওই කාරණා දෙක මේකේ විශේෂ වෙනවා. මේ සම්බන්ධයෙන් මං හිතන්නේ ප්‍රොෆෙසර් රොහාන් සමරජීව බොහොම හොඳ පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් මේ ගැන කියවන්න හොයන්න කැමතියට පුළුවන් සමරජීව සර් මොනවද කිව්වේ කියලා බලලා පොඩ්ඩක් හොයලා මේ ගැන තවත් දැනුවත් වෙන්න. කොහොමනත් මේ කාරණේදී මට එන්නේ ප්‍රශ්න දෙකයි. එකක් තමයි දැන් ජාතික ආරක්ෂාවක්ලු ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්ලු අනිත් එක තමයි අපේ රටේ පිටරට මිනිස්සුන්ගේ අතර යනවලු මං අහන්නේ මට තියෙන ප්‍රශ්න දෙකයි වැඩියෙන් අහන්නේ එකක් තමයි ලංකාවේ මේ වෙලාවේ ඔයා මම සුජිත් මේ වටේ ඉන්න අයත් ඇතුළු ලංකාවේ බොහෝ දෙනෙක් මේ වෙලාවේ කමියුනිකේට් කරන්න පාවිච්චි කරන ඔය WhatsApp Facebook Messenger Viber ඊට පස්සේ තව මොනවද තියෙන්නේ Telegram සියලුම ඒ apps ඒව රජයේ සතු දේවල්ද ලංකාවේවද මම දන්න තරමින් නෑ. හරිද? ඒ කියන්නේ එතකොට ඒගොල්ලෝ ළඟ තමයි අපේ රටේ මිනිස්සුන්ගේ කියන්නේ අපි පාවිච්චි කරන ඔය කාරණාවල්දී ඒ කියන්නේ සෙන්සිටිව්ම ඩීටේල්ස් ටික ඩේටා ටික වලටත් එහා ගිහිල්ලා අපි කැමති මොනවද අපි කන්නේ මොනවද ඊළඟට මොනවද කරන්න බලාපොරොත්තු කොහෙද යන්නේ කොහෙද කොහෙද අපේ ෆියුචර් ටාගට්ස් Google එක YouTube එක ලංකාවේද නැහනේ. හරිද? ඒ කියන්නේ එහෙම බැලුවාම ඒගොල්ලෝ ළඟ තමයි මේ අපේ සෙන්සිටිව්ම ඩේටා ටික හරිද ඩාක්ම මේ ඩේටා ටික තියෙන්නේ ඒගොල්ලෝ ගාව. ලංකාවේ දැන් මිලියන 10කට වඩා මොබයිල් කනෙක්ෂන්ස් තියෙනවා. මොබයිල් ෆෝන් පාවිච්චි කරනවා. ස්මාර්ට් ෆෝන් මට මතක විදියට වැරදි නම් කවුරු හරි කමෙන්ට් එකක් දාන්න ඒ ගන්න නෙවෙයි කියලා මට මතකයි මිලියන 10කට වැඩි ප්‍රමාණයක් ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරනවා. ඉතින් ස්මාර්ට් ෆෝන් එකක් තියෙන හැමෝගෙම ස්මාර්ට් ෆෝන් එකේ ඔපරේටින් සිස්ටම් එක ලංකාවේ නෙවෙයි. ඒකේ තියෙන ඇප් ලංකාවේ නෙවෙයි. අපි පාවිච්චි කරන Google YouTube කිසිම දෙයක් ලංකාවේ නෙමෙයි. ඒවට අපි හිතනට වඩා සෑහෙන රිට්මන්ට් ඇක්සස් තියෙනවා. අපේ ෆෝන් එකේ මයික් එකට ඇක්සස් තියෙනවා, කැමරාවට ඇක්සස් තියෙනවා, ස්පීකර්ස් වලට ඇක්සස් තියෙනවා. සා මට මේකේ දෙවෙනියට එන ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් කියනවානේ අපේ රටේ එක පිටරටයයි කියලා. ඒ කියන්නේ මේ කියන්නේ වක්‍රව මට එන ප්‍රශ්න තමයි. ඒ කියන්නේ මිනිස්සු කමියුනිකේට් කරන එක රජයට අහන් ඉන්න අවශ්‍ය පහසුකම මේක ඇතුලේ තියෙනවයි කියන එකද කියන්නේ. ඒ කියන්නේ දැන් දැනට තියෙනවා මේක දුන්නොත් එයි වගේ. ඒ කියන්නේ අපි ඇහුවට කමන්නේ පිටරට මිනිස්සු ඇහුවොත් තමයි අවුල වගේ. ඒ කියන්නේ මේකෙන් වක්‍රාකාරව කියන්න උත්සාහ කරනවද අපේ රටේ මිනිස්සු කමියුනිකේට් කරන එක අහගෙන ඉන්න රජයට පහසුකම තියෙනවයි කියලා. පහසුකම සලසා දෙන්න ඕනයි කියලා. එහෙම කෑල්ලකුත් මේකේ වක්‍රාකාරව මේගොල්ලෝ මේ ප්‍රශ්න විදියට මේක එපා කියන එක ඇතුලේ මට නම් පේන්න තියෙනවා කොහොමනත් ඇත්තට මෙතන ඉහාට. අභිෂේක අපි කොහොමත් හැමතිස්සෙම කියන්නේ මේ අපි ප්‍රයිවටයිසේෂන් වලට විරුද්ධ. ඔව් මම ඒකත් මම කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම පුද්ගලික මං විරුද්ධත් නැහැ. ඒ කියන්නේ රජයක් විසින් අසීමිතව ආයතන නඩත්තු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා කරන්න පුළුවන් මිනිසුන්ට බාර දෙන්න ඕනේ. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා කොහොමද කරන්නේ මොන විදියටද කරන්නේ ඇයි කරන්නේ කියන ගැටලු ටික ඇතුලේ. කොහොමනත් මෙතනින් එහාට මේකේ දාක්ෂණික කාරණා විදියට ඉදිරිපත් කරන ප්‍රශ්න නම් ඇත්තටම බිහිලු. හරිද? මේකේ පොඩ්ඩක් එහා පැත්තට ගිහිල්ලා ඇත්තටම මේකට අවශ්‍යතාවයේ තියෙන පිරිස ගත්තොත් එක්කෝ වෘත්තීය සමිති වලය එහෙම නැත්නම් මේකෙන් වක්‍රාකාරව වාසි ලබා ගන්න අය. සමහරට මට හිතෙනවා අභිෂේක ඔය වගේ කියන්නේ විහිළු කතා දාලා මේ ප්‍රතිසම් ඉදිරිපත් කරන එකෙන් වෙන්නේ ඇත්ත ප්‍රශ්න යට යවන්න කියන්නේ. ඔව්. සමහර විට එහෙම ප්‍රොක්සිද මන් දන්නෙත් නැහැ මේ කරගන්න ගමට ප්‍රොක්සි දානවා වගේ වැඩක් දන්නෙත් නැහැ. පුළුවන් කොහොමනත් අර සුජිත් කිව්වට මම එකඟ වෙනවා. ඒ කියන්නේ අපි කිය විය කිය යුතුම දෙයක් තමයි. ඒ කියන්නේ පුද්ගලීකරණය කරනවා නම්
ඇත මේක සම්බන්ධයෙන් අපි වැඩිපුරම අවධානය දෙන්න ඕනේ ඒකේ විනිවිදභාවය වෙනුවෙන්. මං හිතන්නේ පුද්ගලීකරණය ගැන නම් අපි අපේ පොඩ්කාස්ට් වල අපේ මේ කන්ටෙන්ට් වල සෑහෙන දේවල් කියලා තියෙනවා. ඔන්න දැන් අපිව දන්නයිට අවස්ථාවක් තියෙනවා. ඔන්න අලුත් දෙයක් තියෙනවා. ඒක ගැන හොයන්න අපි ගැන දැනගන්න. කොහොමනත් හැමදෙස්සම පුද්ගලීකරණේ නෙවෙයි වැරද්ද තියෙන්නේ. ඒක කවුද කරන්නේ, මොනවටද කරන්නේ, කොහොමද කරන්නේ කියන කාරණේ ඇතුලේ. රයිට්. ඔය ටික තමයි අද මගේ දවසේ. සුජිත්. ඇෂස්. ඔව්. I'm a sports පැත්තට තමයි කැරකිලා ඉන්නේ. මම සද්ද නැතුව ඉන්න නිසා. මේක මේ ඉන්ටරෙස්ටිං ආටිකල් එකක් මේ get peak එකේ ගියපු අද පටන් ගත්ත අලු බඳුන ක්‍රිකට් තරගාවලිය එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ගැටෙන ලෝකේ තියෙන වැඩිම අවධානයක් යොමු වෙන තරගාවලියක් සහ ලෝකේ තියෙන වැඩිම දීර්ඝ ඉතිහාසයක් තියෙන තරගාවලියක්. ඉතින් ඒ ගැන ලියවෙච්ච කතාවක් තියෙන අලුබඳුනේ වංශ කතාව get peak එකේනේ get peak එකේ තියෙන මේ ඉතින් මේකේ අලුබඳුනේ ආරම්භය සහ මේකේ ජයග්‍රහණ වාර්තා කරලා තියෙන කවුද වගේ කරුණ ඔක්කොම වාර්තා කරලා තියෙන මේකේ මේ මට කතා කරන්න ඕනේ මේ අලුබඳුන ආරම්භ වෙච්ච විදිහේ තියෙන්නේ මේ එංගලන්තයත් එක්ක 1800 මං හිතන්නේ 82 වගේ තිබුණ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තිබුණ තරගයකදී එංගලන්ත කණ්ඩායම ඕස්ට්‍රේලියාව හමුවේ ප්‍රථම වතාවට පරාජයට පත් වෙනවා. ඉතින් ඒ වෙලාවේ එංගලන්තේ ක්‍රිකට් ඉවරයි. එංගලන්තේ ක්‍රිකට් මියදුනා කියලා මෙල්බර්න් වලින් ආපු කාන්තා ප්‍රේක්ෂකවන් පිරිසක් ඒ තරගයේ භාවිතා කරපු බේල් එකක් පුච්චලා ඒකේ අලු ටික පොඩි කප් එකකට දාලා මේ ඉයන් අයිවෝ බ්ලයි කියන ඒවකට හිටපු එංගලන්ත නායකයාට දුන්න එකෙන් තමයි මේ කප් එකේ කතාව. මේක ලෝකේ තියෙන කුඩාම මේ ට්‍රෝෆි වෙලින් එකක්. සමහරවිට මම හිතන්නේ මේක වෙන්නේ නැති කුඩාම එක. මේක සෙන්ටිමීටර් 10.5ක් වගේ තමයි උසයි කියලා වාර්තා වෙන්නේ. මේක ඇත්ත මේක නෙමෙයි මේ තරගාවලිය වලදී කවුරු දින්නත් ඇත්ත එක හම්බෙන්නේ. ඒක එංගලන්ත ලෝඩ්ස් වල ලෝඩ්ස් වල MCC කෞතුකාගාරේ තියලා තියෙනවා බලන්න. ඒක ඒක ඇත්තරම මේ MCC එකටත් අයිති දෙයක් නෙමෙයි. මම අද ඔයාලා බලපු විදිහට මේ කප් එකේ අයිති තාම තියෙන්නේ අයිව ඒ ක්‍රිකට් හිට නායකයාගේ පවුලයට. ඉතින් ඒගොල්ලෝ මේක නායක විදිහට දීලා තිනවා. ඉතින් තාම අයිති තියෙන ඒගොල්ලොන්ට එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් වලට ලෝක කුසලානයක් දිනනවටත් වඩා ඉතාම වටින ඔවුන් සටන් කරන තරගාවලියක් තමයි මේ අලුබඳුන කියන්නේ. හැම අවුරුද්දෙම තියෙනවා. හැබැයි මේගොල්ලොන්ගේ රටවල් වල අභිමානය හොඳටම ඒ වෙනුවෙන් සටන් කරන ප්‍රධානම තැනක් තමයි මේ අලුබඳුන ක්‍රිකට් තරගාවලිය. මේක ඇත්තම කියනවනම් මේක යුද්ධ පිටියක් වගේ. දෙකොල්ලෝ ඉන්දියන් පකිස්තාන් මැච් එකට වඩා වඩා ලොකු හීට් එකක් තියෙන තරගාවලියක්. සුජිත්. ඔව්. ඒක තමයි ඊට පස්සේ ඒගෙන ගිහිල්ලා වැඩිපුර කියවන්න ගෙට් එක කොහොමද මේක ඉන්ටරෙස්ටිං ආටිකල් එකක් මේ වගේ මේක කවුද ලියන්නේ දිවන්ත මේක ලියලා තියෙන්නේ චැම්පියන් රොමේෂ් මදුසංක මේකේ සම්පූර්ණ කතාව දැනගන්න පුළුවන් සහ මේ ක්‍රිකට් ගැන සහ ක්‍රීඩාව ගැන උනන්දුවක් දක්වන අයට මේක ඉතාම හොඳ කතාවක් සහ මම ආරාධනා කරනවා මේ අලුබඳුන බලන්න කියලා මේ දවස්වල යන තරගාවලිය තරග පහකින් සමන්විතව සහ මේක මේ පටන්ගෙන තියෙන්නේ මේ 2023-24 වර්ල්ඩ් කප් එකට ටෙස්ට් ලෝක ශූරතාවලියේම කොටසක් විදිහට. ඉතින් ඕස්ට්‍රේලියාවට සහ එංගලන්තයට තමයි වැඩිම තරග ප්‍රමාණයක් හිමි වෙන්නේ. මම හිතන්නේ එංගලන්තයට ටෙස්ට් තරග 22ක් මේ සීසන් එකේ හම් වෙනවා. ලංකාව තමයි මේ ලිස්ට් එකේ අඩුවටම ඉන්නේ. අපිට ටෙස්ට් තරග 12යි හම් වෙන්නේ. ඉතින් ක්‍රීඩා වලින් සෑහෙන්න දේවල් තියෙන කාලයක් ඉදිරියට එන්නේ. ඉතින් ඉස්සරහට තව මේ වගේම කතා කරමු. රයිට්. ඊළඟට මම යනවා අපේ get peak online වෙබ්සයිට් එකේ තියෙන featured article ටික මම headline ටික කියන් යනවා. ඔයගොල්ලෝ ගිහලා බලන්න. ඔබගේම පණිවිඩයක් අභ්‍යවකාශයට කියලා සුසර දෙන්න කොන ලියලා තියෙනවා. මේකේ සඳහන් වෙන්නේ අභ්‍යවකාශයට අපි message එකක් යවලා තියන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඒ ගැන සඳහන්ව ගිහලා කියලා බලන්න. ඊට පස්සේ හරි අපූරු ආදර කතාවක් හම්බ වෙනවා. මේ අපි සෙලිබ්‍රිටිස්ලා ආදරය කරනවානේ ලෝකේ හැමතැනම. එක එක අපි දැකලා තියෙනවා මයිකල් ජැක්සන් යන වාහන පැනලා මැරෙන්න හදන ඔය වගේ ඒව තියෙනවානේ. මේ ජෝතිට ආදරය කරන අපූරු මිනිස්සෙක් ඉන්නවා. ජෝතිට උදේ පාන්දර මල් තියලා වැඳලා එහෙම යන මිනිස්සෙක් කොරණ පැත්තේ. යාගේ කතාව තියෙනවා. ඊට පස්සේ ඒක ලියන්නේ දිනේෂ් රූපසිංහ. වසර අග එන EL නිනෝ කියලා මේ එල්නිනෝ හරියට කියන්නේ චම්පික ලක්ෂ්මන් ප්‍රේමදාස් තමයි මේක ලියලා තියෙන්නේ. මේකේ තියෙනවා මේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ඉස්සරහට අපිට වෙන්න පුළුවන් දේවල් ගැන ප්‍රෙඩිකෂන් එකක් තියෙනවා. ඒක කියන විදිහට අපිට නුදුරු අනාගතයේ ලොකු නියඟ තත්ත්වයකටත් මුහුණ දෙන්න පුළුවන් වෙයි ලංකාවට වගේ. ඊට පස්සේ සොක්‍රටිස් කියා දුන්න සාර්ථකත්වයේ මග
ස්වයන් උපකාර ගුරුන්ව කියන්නේ self confidence හදන ගුරුවරුන් පිළිබඳ අපූර්ව අඳුරු සත්‍ය බෞද්ධ දර්ශනයට අනුව අපට සිටන මිතුරන්ගේ සැබෑ ස්වභාවය පරීක්ෂා කරගන්නවා කියලා විනායක ලියලා තියෙනවා. ඊට පස්සේ ග්‍රීක දේව පුරාණය, ඊට පස්සේ දක්ෂිණාංශික ඉතාලි දේශපාලනයේ සංකේතය බෙලරස්කෝනි පහුගිය දවස්වල මිය ගියා. එයාගෙන ආටිකල් එකක් තියෙනවා චාමරසුමන පාර ලියපු, කියවන්න හොඳ විස්තර ටිකක් තියෙනවා. ඊට පස්සේ 2023 දී ලෝකය මොන වගේද, සාංකාව ගැන ආටිකල් එකක්, සාංකාව හැදෙන්නේ කොහොමද, ඒකට මුහුණ දෙන්නේ කොහොමද, ඊට පස්සේ CIA ව්‍යාපෘති කියන ආටිකල් සීරීස් එකක් කරන විනායකගේ, ඒකේ සීරීස් එකේ 4 වෙනි ආටිකල් එක ඇවිල්ලා තියෙනවා. ඒ වගේම කතරේ මල් පූදුණු හැකිද සුන්දර ඇට්කාමා කාන්තාරය පිළිබඳ තොරතුරු බිඳක්, ඒ වගේ තව ගොඩක් තියෙනවා. මේ මොකද මේ අපි කාලයක් මේ කියපු නැති හින්දා කියන්න ගියම තව ගොඩක් තියෙනවා, ගිහිල්ලා බලන්න. ඒ වගේම ගෙට්පීක් එකට ගිහින් බලන්න, අපි getpeekonline.com subscribe කරන්න. පහුගිය මාසේ අපි නිවුස් ඇතුළුව ෆීචර් ආටිකල් ඔක්කොම 700 ගණක් අපි මේක කරලා තිනවා. ලක්ෂයකට එහා පැත්තේ ස්ටිටස්ල ප්‍රමාණයක් හිටියා. අලුතෙන් මෙම්බර්ස්ලා ඇවිල්ලා තියෙනවා, අලුතෙන් අපිට ලියන්න කට්ටිය ඇවිල්ලා තියෙනවා. අපි ෆිල්ම් ගැන ඉස්සරහට ලියාගෙන මේ අදත් ගජමයන් ගැන රිව් එකක් තියෙනවා කියවන්න, වෙනස් ආකාරයක දෙයක්. ඉතින් ඕක තමයි getpeek online එකේ තත්ත්වය. එහෙනම් මං හිතන්නේ අපි සෑහෙන වෙලාවක් කතා කරා. තව ගොඩක් තියෙනවා, කඩ කඩ ඉස්සරහට කතා කරමු. කතා කරන නම් දේවල් ගොඩක් තියෙනවා. මං හිතන්නේ ඔව් අපි කතා කරමුනේ. අපේ අන්තිම වශයෙන් ප්‍රාර්ථනාව ඉතා ඉක්මනින් බ්‍රූනෝ නැවතත් මෙතෙන් දෙන්න කියන එක. කියන එක. සහ අපි දන්න ඔයගොල්ලොත් බලාගෙන ඉන්නේ ඇත්තටම බ්‍රූනෝ ඉක්මනට එනකන් කියන එක දන්න. එහෙනම් ඉතින් අදට ඩේලි ඩෝස් ඔෆ් ඉන්ටර්නෙට් අවසන් කරමු. හැම කෙනෙක්ටම සුබ රාත්‍රියක්. ස්තුතියි. ගිහින් එනවා. ගිහින් එනවා.